ජීවමානු යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. අපි දේව වාක්‍යයට හැරෙමු. යසායා 41 10 වෙනි පදය. බය නොවෙන්න, මක් නිසාද මම නුඹ සමග සිටිමි? තැති නොගනින්න, මක් නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය? මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දක්නුතින් නුඹ උසුලන්නෙමි. ආමෙන්. අපි මේකට මාත්‍රාවක් දා ගනු. මම නුඹට ශක්තිමත් කොට නුඹ උසුලන්නෙමි. මම නුඹ ශක්තිමත් කොට නුඹ උසුලන්නෙමි. කියන්නව ඒ මාතෘක යටට අපි බලමු. මෙතන පැහැදිලි කියන බය වෙන්න එපා, මම නුඹ සමග සිටිමි, තැති ගන්න එපා, මම නුඹගේ දෙවියන් වහන්සේ කියලා. ඒක හරියට දෙමාපිය විසින් තම දරුවන්ට කියන බය වෙන්න එපා දරුවනි, අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා, ඔයගොල්ලෝ කැළඹෙන්නවත් ඔබ තැති ගන්නවත් හේතුවක් නැහැ. අපි ඔයගොල්ලන්ගේ දෙමාපියෝ. අපි කියන්න වචනට අපි විශ්වාසවන්ත සිටිනවා. ඒ නිසා ඔයගොල්ලෝ ශක්තිමත් වෙලා ධෛර්යමත්ව මේ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. බය වෙන්න ඕන කමක් නැහැ. අන්න දරුවන්ව ඒ විදිහට කතා කරලා ශක්තිමත් කරන්න ආසේ ඔබගේ මාගේ දෙවියන් වහන්සේ අපිට කතා කරමින් කියන බය වෙන්න එපා දරුවනි, මම නුඹ සමග සිටිමි, තැති ගන්න එපා දරුවනි, මම නුඹලාගේ දෙවියන් වහන්සේය කියලා. ඉතාම අලංකාර ලස්සන කියමනක් ඒක. දෙවියන් වහන්සේගේ වෙනස් නොවෙන වචනය මේක. ඒ නිසා දේව දරුවනි, අපි කිසිම විටක බියවන්ටවත් හෝ තැති ගන්නටවත් හේතුවක් නැහැ. හේතුව සදාකාලෙන් සදාකාට සිටින්නා වූ ජීවමානු දෙවියන් වහන්සේ, ඔබගේ මාගේ සර්ව බලධාරී සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ, වෙනස් නොවෙන්නා වූ දෙවියන් වහන්සේ, ආස පොළොව පහවියත් පහ නොවෙන්නා වූ වචනෙන් කතා කරන්නා වූ දෙවියන් වහන්සේ කතා කරමින් කියන බය වෙන්න එපා, මන් නුඹගේ දෙවියන් නුඹ සමග සිටිමි, තැති ගන්න එපා, මන් නුඹගේ දෙවියන් වහන්සේ කියලා. මේ වචනේ විශ්වාස කරන්නා වූ අය කිසිම විටක බය වෙන්නටවත් තැති ගන්නටවත් හේතුවක් නැහැ. දෙවියන් වහන්සේ ඔබලා සමග සිටිනවා. ආමෙන්. එනිසා ප්‍රේමවන්ත දේව දරුවනි, මේක ඉතාම වැදගත්. අපි ඒක හොඳට සිහි කල්පනාවෙන් තබාගෙන, මතකයේ තබාගෙන අපි ඒ තුළ සිටීම ඉතාම වැදගත්. මේ කාලෙදී, මේ කාලේ බොහෝ බය වෙන තැති ගන්නන කරුණු කාරණා තමයි අපට අසන්නට ලැබෙන්නේ. නමුත් සෑම මොහොතකම අපි බය නොවි තැති ගන්න නැතුව සිටිමු. හේතුව දෙවියන් වහන්සේගේ බය වෙන්න එපා කියලා අපි වචන විශ්වාස කරමු. ඊට පස්සේ මෙතන කියන දේ තමයි, මම නුඹේ දෙවියන් වහන්සේ, මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන. ඉතාම වැදගත්. ශක්තිමත් කිරීම ක්‍රම දෙකටම සිදුවෙන්න පුළුවන්. එකක් ශාරීරික වශයෙන්, අනිතක ආත්මික වශයෙන්. ශාරීරික වශයෙන් ශක්තිමත් වීම අපිට නැගිට ගන්නට, එදිනෙදා වැඩ කර ගන්නට ඉතාම අවශ්‍ය කරන දෙයක්. ශරීරයෙන් ශක්තියක් නොතිබුණොත් අපිට නැගිට ගන්නටවත්, අපිට නැගිටලා එදිනෙදා තියෙන වැඩ ටික කර ගන්නවත් පුළුවන් කමක් නැහැ. ශරීරයේ දුබලකමට පත් වීම නිසා. ඒ නිසා ශාරීරික ශක්තියත් වැදගත්. දෙවියන් වහන්සේ අපිට නැගිටලා එදිනෙදා වැඩ කර ගන්න අවශ්‍ය කරන ශාරීරික ශක්තිය සම්මානසය දෙනවා. ආමෙන්. ඊට පස්සේ ආත්මික ශක්තිය, ඒකත් ඉතා වැදගත්. ආත්මික ශක්තිය තමයි දෙදරුවන්ට ඉතාම වැදගත් තිබෙන්නේ. හේතුව අපි ආධ්‍යාත්මික ලෙස සිටින්න අවශ්‍යයක් සිටිනසෙනගක්, අපි ආත්මෙන් නැසිරෙන්න අවශ්‍යයක්, අපි ආත්මෙන් ස්වාමින්වහන්සේගේ අභිමුඛය අත්දකින්න සෙනගක්, අපි ආත්මෙන් සටන් කර ජය අත්ගන්න ජය අත්පත් කරන්න අවශ්‍යයක්. නිසා ආත්මික සටන ශක්තිය ඉතාම වැදගත් අපිට අපේ කිතුන ජීවිත ඉදිරියට ගෙන යන්න. ආත්මික ශක්තිය බෙලින වෙලා තත්ත්වයට පත් වුණොත්, ඒක දුර්වල වුණොත්, එයා මානසික තත්ත්වයට පත් වෙලා එයාගේ ගැලීම පවා නැති කර ගන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා ආත්මික ශක්තිය, මෙතන උන්වහන්සේ කතා කරන්නේ අධ්‍යාත්මික ශක්තිය නැත්නම් ආත්මික ශක්තිය මන් උඹට දෙනවා. ඉතින් උඹට නැගිටලා උඹට ජය ගන්න පුළුවන්. උඹ බිය වෙන්න කිසිම හේතුවක් නැහැ. උඹ මූණ පාණ්ඩයන්ව සෑම සටනකදීම උඹ සමග සිටමින්
නුඹට උපකාර කරනවා. දැන් මෙතන කියන්නේ එකනේ, මෙතන කියන්නේ මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරනවා. හැම මොහොතකම උන්වහන්සේ ඔබව මාව ශක්තිමත් කරනවා පමණක් නෙවෙයි, අපට උපකාර කරන්නටත් උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. ඒ අවශ්‍ය ආකාරයෙන් අවශ්‍ය වෙලාවටම ඒ සුදුසු උපකාර උන්වහන්සේ අපේ ජීවිතය නිදහස් කරන්න උන්වහන්සේ පොරොන්දු කරලා තිබෙනවා. එනිසා අපි මේ තනියම යන ගමනක් නෙවෙයි ස්වාමි දෙවියන් වහන්සේ අප සමග සිටමින් අපට අවශ්‍ය හැම දෙයක්ම උන්වහන්සේ ලබා දෙනවා. එනිසා ඔබ අද දවසේ කල්පනා කරන්න ඕනේ, බිය වෙලා තැතිගෙන කාන්ත වෙලා ඇයි අපි තවදුරටත් හැසිරෙන්නේ, අපි බලාපොරොත්තුවක් නැති සෙනඟක් වගේ හැසිරෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ මෙයා කරගෙන අපිට ලං වෙලා අපව ශරීරයෙන්ද අපිව ආත්මයෙන්ද ශක්තිමත් කරන විට අපිට මොනවද කරන්න බැරි? අපිට ඕනම දෙයක්ම කරන්න පුළුවන්කමක් තිබෙනවා. එනිසා අපි එඩිතරව නිර්භීතව සෙනඟක්, අපි ආත්මෙන් නැගිටිනව සෙනඟක්, අපි ආත්මෙන් ජය ගන්නව සෙනඟක්. ආමෙන්. මන් නුඹ ශක්තිමත් කරන පමණක් නෙවෙයි, නුඹට අවශ්‍ය උපකාර මන් දෙනවා. ආමෙන්. නුඹට උපකාර කරනවා. ආමෙන්. හලලුයා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? මාගේ ධර්මිෂ්ඨකම නැති දකුණින් ඔබ උස්සලන්නේ මේ මාගේ ශක්තිමත් දකුණින් මන්න ඔබ උස්සලනවා. ප්‍රේමවන්තනේ, අපිට දුර්වල වෙන්න ඉඩ නොදී අපි උස්සලනෝ තනන් වහන්සේ අපි සමගයි. හලලුයා. එනිසා අපි තව දුරටත් අධාරියුලා ක්ලාන්ත වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔබ යන්න බෑ මේ ගමන, මට මේ විදිහට ජීවත් වෙන්න බෑ කියලා හැම තැනකදීම ඔබගේ දෙවියන් වහන්සේට ලං වෙලා ඔබ දකුණතින් ශක්තිමත් උන්වහන්සේගේ හස්තෙන් උන්වහන්සේ ඔබ උස්සලන්ට උන්වහන්සේ පොරොන්දු දී තිබෙනවා. ඔබ හැරී බැලුවොත් ආද දවස දක්වා ඔබ ආව ගමනේදී ඔබ උස්සලන ආපු අවස්ථාවට ගණන් කරන්න පුළුවන්කම තිබේද මම දන්නේ නැහැ. ඒ තරමට ඔබ අඩපණුන මොහොතේදී, ඔබ කඩාවැටුන මොහොතේදී, ඔබ දුර්වලන සෑම මොහොතකදීම ස්වාමීන් වහන්සේගේ දකුණු හස්තය ඔබ කර යොමු කරමින් ඔබ උස්සලාගෙන තිබෙනවා. ඔබ වඩාගෙන තුරුල් කරන අද දවස දක්වා දෙවියන්වහන්සේ ඔබ ආරක්ෂා කළා ගිනවි තිබෙනවා. ඒ නිසායි මා සර්ව බලධාරී සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ මතුවටත් ඔබ සමග සිටිමින් ඔබ ආරක්ෂා කරන පමණක් නෙවෙයි, ඔබ දරා ගන්න පමණක් නෙවෙයි, ඔබ උස්සලාගෙන උන්වහන්සේ නිසි තැන දක්වා ගමන් කරනවා ඇති. ඔබ ශක්තිමත් වෙන තැනදී උන්වහන්සේ උට බිමින් කියලා කියයි, එන්න මාත්‍රක මේ ගමන යන්න කියලා උන්වහන්සේ ඔබ අතින් අල්ලාගෙන යනවා. එනිසා කිසිම විටක බය වෙන්න, තැති ගන්න, කැළඹෙන්න, අධෛර්ය වෙන්න, ක්ලාන්ත වෙන්න කිසිම හේතුවක් නැහැ දෙවියන් වහන්සේගේ සෙනඟට. අපිට මේ ලෝකයේ මිනිසුන්ට වඩා අපිට බලාපොරොත්තු තබන්න පුළුවන්, විශ්වාසය තබන්න පුළුවන් සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ අප සමගයි. හලලුයා. එම දෙවියන් වහන්සේ අපි බලමු, එම දෙවියන් වහන්සේට අපේ ජීවිතය අපි බාර දෙමු, එම දෙවියන් වහන්සේගේ වචනය අපි විශ්වාස කරමු, ඒ වචනත් අපි හැසිරෙමු. එවිට අපිට දෙවියන් වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය, සාරික ශක්තිය උන්වහන්සේගෙන් ලබලා අපිට මේ ගමන යන්න පුළුවන්කමක් තිබෙනවා. අපි ඇද වැටෙන ක්ලාන්ත වෙන සෙනඟක් නොවන්නෙමු. ආමෙන්. දෙවියන් වහන්සේ මේ වචනයේ කරුණ ඔබට ආශිර්වාද කරන සේක්වා, ඔබ ශක්තිමත් කරන සේක්වා, ඔබට උපකාර කරන සේක්වා. උන්වහන්සේ ඔබ සමගයි. බය වෙන්න එපා. අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණන්ගේ බල සම්පන්න ධෛර්යමත් කීමේ වචන නිසා ස්තුති කරමු. අපි තවදුරටත් බිය නොවන්නෙමු, අපි ක්ලාන්ත නොවන්නෙමු. මක් නිසාද ඔබගේ බලගත වචනය කරන අපට කතා කළ වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ කියලා. එනිසා සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වචනසු සෙනඟ මේ මොහොතේ වඩ වඩා ආත්මෙන්ද ශරීරෙන්ද ශක්තිමත් කරමින් ඔබ බලවත් කරමින් ස්වාමිනී ඔවුන්ට මූණ පාණ්ඩ සෑම සටනින් ජයගල ගමන් කිරීම සඳහා ඔවුන්ට ආශිර්වාද කරන්න, ඔවුන්ට උපකාර කරන්නට මිලනේ සංසිගතුන් නාමෙන් ආමෙන්.